සමහරු ඇත්තටම අර හිතාන ඉන්නේ ලේසි ගානක් හදපම මට කවුන්ටින් දැන් පුළුවන්. ගුරුවරු ටිකුත් බිහි වෙලා ඉන්නවනේ ලේසි ගානක් හදලා රට්ටලා යවනවා. අසරණයි ඉතින්. විභාගේ ලියා ගන්න බෑ. C එක S එක නෙමෙයි රිසල්ට් එකේ. B එකකුත් නෙමෙයි රිසල්ට්ස් කියන්නේ. ප්‍රතිඵල කියන්නේ ඒව නෙමෙයි. හොඳ ඒකක්. 95ක 96ක හොඳ ඒකක් බලාපොරොත්තු වෙන්න. ඒකම මරු. ඔයාලට නොදැනුවත්වම ඔයාලා වැඩ කරන්න තියෙන කාල සීමාව අඩු වෙනවා. මම නිකන් කියන්නම් මේ ප්‍රතිඵල 22 ඈ මම ඔයාලට 21 ඇනලයිස් එක කිව්වනේ 22 ෆයිනල් රිසල්ට්ස් වල බිස්නස් ස්ටඩීස් ඒ තියෙන්නේ මුළු ලංකාවෙම ලියපු කට්ටියක් විතර 6යි ගණනක්. කවුන්ටින් වලින් 13ක් විතර. හරි. මේක හොඳයි. වැඩිපුරම තියෙන්නේ මොනවද? තේක ඒක හැදිලා තියෙන්නේ දැන් මේ මේ හේතුව. ගුරුවරු ගන්නන්නෙත් ওই ගන්නට. C එකක් හරි S එකක් ගන්න තමයි ළමයි 2 ගන්නන්. ඒ ගණන් අර යන්නේ පන්නගෙන පොඩ්ඩක් අමාරු ගණකට යන්නේ. එහෙම කල්චරයක් හැදිලා තියෙනවා. ඉස්සර නම් ඉතින් ඕන ගණන් දුන්නාම හදලා ළමයි පිරිසක් ඉන්නෝනේ. දැන් එහෙම නැහැ. දැන් ඉන්නේ පොඩි ගණක් හදලා හිත සතුරු කරගෙන දැන් හිතන්නකෝ අමාරු ගණක් හැදුවා. අපි වෙන පන්තියකට යන් ලේසි ගණක් හදලා පන්තියට යන් කියලා තමයි යන්නේ. බොරු වැඩක්. මම නිතර කියන්නේ යන පන්තියෙන් පාස් පේපර්ස් කරන්න පුළුවන්ද බලන්න. නිතර බලන්න යන පන්තියෙන් පාස් පේපර්ස් පොත අරන් කරන්න පුළුවන්ද බලන්න. ඉතුවගේ ටියුට් එක ගණන් ටිකන හදනවා. පාස් පේපර් හදන්න බෑ. කරන්න වෙන වැඩක් නැහැනේ. රැවටිලානේ. රැවටිලා. ඒ නිසා මේ පරිස්සම් දැන් ඉතින් කියලා වැඩක් නැහැ. දැන් ඉතින් කියලා වැඩක් නැහැ. දැන් පෙරහැර ගිහින් ඉවරයි. මේ එහෙම සීන් එකක් වෙලා තියෙන. එන්නෙන්න සාක්ෂරතාවෙ එන්නෙන්න පිරිහිනවා. ඒක ඉතින් කොමන්ලි වෙන දෙයක්. සාක්ෂරතාවෙ එන්නෙන්න අඩුයි. හරි අපි ඊළඟ ගැළපීමට